Hello. ஹலோ, මේ ලහිරු පිළිබඳ කතා කරන්නේ. ලහිරු, මම කතා කරුවේ මේ මට පොඩි YouTube එකේ ඉන්ටර්වියු එකක් වත් එක්ක කරන්න පුළුවන්ද කියලා බලන්න. YouTube interview. ඔව් ලහිරු, මොකද හැබැයි වා මම YouTube කරනවා දැකලා නැහැ. ඉතින් අපි ඒ වුණාට පොඩ්ඩක් මේ ඔයගොල්ලෝ මෙහෙමයි දැන් මෙතන මේ මර එහෙනම් මගේ යාළුවොත් එක්ක තමයි මම සාමාන්‍ය කියන මගේ යාළු යූටියුබර්ස්ලා තියෙනවා. දැන් මම අර ගොඩක් මේ වගේ යූටියුබ් ගොඩාක් කට්ටිය කරනවා මල්ලි. ඔව් වැඩේ කරන ගොඩාක් කට්ටිය කියන්නේ සතියක තුන හතරක් එනවා කෝල්. සාමාන්‍ය යූටියුබ් ඉන්ටර්වියු කරන මම ගොඩක් බලලා යන්නේ. මොකද ගොඩක්ගේ කන්ටෙන්ට් එක පොඩ්ඩක් අවුල්. ඒ කියන්නේ ඒකෙන් මාව දාන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමහර කන්ටෙන්ට් වල. එහෙමද? මොනවා පාවිච්චි කරනවා මොන ඒ කියන්නේ ගාන ෆෝන් සමහර කට්ටිය ෆෝන් වලින් උත්හැම මේ ආ මොකද පාවිච්චි කරන කැමරා එක? නෑ නෑ මම අයියේ මේ DSLR කැමරා පාවිච්චි කරලා එහෙමයි මේ කරන්නේ. චතුරුඩුවා තියෙනවා මේ චතුර අපි මේ. ඩාලි චතුර? ඔව්. මගුලක්ද කියන්නේ? හරි හරි. මටෝ අපේ දාගමු. පා මොකද කියන්නේ බෑ ඔයි කෙලින්ම මගුල. ඇයි ඔච්චර මේ කන්ඩිෂන් ගැන අහන්නේ? ඉන්ටර්වියු එකක් කරන්න ගියාම මේ කැමරා මොනවාද දාන්න මොනවාද මේ ක්වොලිටි මේන්ටේන් බලන්න. ඔව් පොඩ්ඩක් ඔය මේ කලාවට කලාව කියලා කියන්නේ අර ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් කියලානේ. ඉතින් මම පිළි අරන් තියෙන්නේ. ඉතින් එතකොට මම ඒ දෙකමත් එක තමයි මම ආවේ. මේ කියන්නේ මගේ රම්බරිගෙන් එන්නේ. ඉතින් රම්බරිගෙන් එද්දි මම හිතන්නේ මියුසික් වීඩියෝ එකක් එක්ක ඉන්නේ. ඉතින් ඊට පස්සේ ආපු ට්‍රෙන්ඩ් එකත් එක්ක ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ ඔඩියෝ කියලා මේ වෙනසක් නැහැ දෙකටම වගේ. මම පුදුම ආදරේ ඉන්ටර්වියු එකක් කරගෙන ගියත් මොන වැඩේ කරන්න ගියත් ක්වොලිටි එක ගැන බලනවා. ක්වොලිටි එක ගැන කොහොමත් බලන්න වෙනවා මේ චතුර. මේ දවස්වල මේ මොකද දැන් මොකද අපි හදාගත්තු බ්‍රෑන්ඩ් එකක් තියෙනවානේ මේ අවුරුදු 11ක් තිස්සේ මියුසික් ෆීල්ඩ් එකේ. එතකොට තව මේකට ට්‍රයි කරලා අවුරුදු 7ක් 8ක් විතර ට්‍රයි කරලා අවුරුදු 18ක් විතර මහන්සියක් නේ තියෙන්නේ. ඉතින් ඕක ඇතුලේ මොන හරි දෙයක් කරද්දී අපි දැන් පොඩ්ඩක් හිතන්න ඕනේ. ඉස්සර ඇත්තට මෙහෙම එච්චර හිතුවේ නෑ. දැන් පොඩ්ඩක් හිතන්න ඕනේ මේ ක්වොලිටි එක ගැන. මේ මොකද අර හදාගත්ත දෙයට මොනවා හරි හානියක් වෙනවා. කොරෝනා කාලේ විශේෂයෙන්ම වෙච්ච හොඳම දේ තමයි ගෙදරට වෙලා පුතාල දෙන්නත් එක්ක ඉඳ හම්බුණා. මොකද එහෙම ඒ කාලේ අපි යන අර පින්මෙන් දුවගෙන ගියා නම් එහෙම පුතාලත් එක්ක ඉන්න තියෙන කාලය පොඩ්ඩක් අර සතියකට දවසක් වගේ තමයි දාගන්න වෙන්නේ. ඉතින් එහෙම නැතුව ඉතින් අතර මාසයක් විතර එක දිගට පුතාලත් එක්ක ඉන්න හම්බුනේ එක ලොකු දෙයක්. ඒත් එක්කම මගේ සින්දු ගොඩක් කෙරුණා. මගේ තීරණ ගොඩක් වෙනස් වුණා. ලිවිං ස්ටයිල් එක වෙනස් කරන්න හිතුවේ නැහැ. හැබැයි අර අපේ ඉකොනොමි එක මැනේජ් කරද්දි කොහොමද කරන්න ඕනේ කියලා පොඩි වෙනස්කම් ටිකක් ආවා. අපි දැක්ක සිනියෝරි සහතර අනිවාර්යයෙන්ම ඒක කිසිම වෙනසක් නැහැ. ඒක කිසිම වෙනසක් නැහැ. ඊට වඩා නිකන් හමුතු ඒකෙම එක්ස්ටෙන්ඩඩ් වර්ෂන් එකක් වෙනවා. හැබැයි මේ ලාසිඤ්ඤෝ ඉස්සරහට කරන්න හිතපු දෙයක්. ඒ කියන්නේ මේ ලයිෆ් එක ගැන කතා කරන්න හිතපු දෙයක් පොඩ්ඩක් පස්සේ කරන්න හිතපු දෙයක් දැන් කලින් කරන්න වෙලා තියෙනවා. මොකද මේ මේ සීසන් එක තමයි මිනිස්සු ගැන තේරුණු හොඳම කාලේ. ඉතින් ඒකින්ද දැන් පොඩ්ඩක් ස්කිප් වෙලා පොඩ්ඩක් පස්සේ කරන්න හිතපු එකක් කලින් කරන්න වෙලා තියෙනවා. මොකද මියුසික් එක කරනකොට මේ මියුසික් කවන්න එකත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක නම මොකද මොනවද උනේ මොනවද වෙන්නේ මොනවද? මියුසික් කවන්න කියන්නේ ඒතර මගේ මම මියුසික් කවන්න කියන එක පටන් ගත්තේ මේ ස්ටුඩියෝ එකේ. හැබැයි දැන් ගොඩක් කට්ටිය තමයි ඉන්ස්ටිටියුට් එකක් ගිහින්. මොකද මියුසික් කවන්න ඉන්ස්ටිටියුට් එක කළාට පස්සේ තමයි මේ කට්ටිය ඒ ළමයි ඒ කියන්නේ ස්ටුඩන්ට්ස් ලාගේ ත්‍රූ මේකට පොඩි හම්බෙන්න ගත්ත පොඩි බූස්ට් එකක්. ඒකත් එක්ක කට්ටිය මේ මියුසික් කවන් කියන්නේ ඉන්ස්ටිටියුට් එකක් කියන එකට හැදිලා තියෙනවා. මේ හැබැයි මියුසික් කවන් කියලා කියන්නේ ස්ටුඩියෝ එකක්. මියුසික් කවන් ඉන්ස්ටිටියුට් කියලා කියන්නේ ඒකම ඉන්ස්ටිටියුට් එක. ඔව් ඉතින් ඒක අපි ඔන්ලයින් කළා. ගොඩක් දේවල් ඔන්ලයින් තමයි අපි ලෙක්චර්ස් ගියේ. දැන් කොරෝනා සිටුේෂන්. කොරෝනා සිටුේෂන් එකේ. දැන් ඉතින් වැඩේ කරලා සාමාන්‍ය විදිහට වැඩේ කරගෙන යනවා. ඒතර කොහොමද ඒකේ ප්‍රගතිය කොහොමද? දැන් තනත් වෙනස් වෙලා තිනවා. මොකද ඉස්සර තිබුණේ කොහොමද? දැන් ආනන්දේ ටවුන් එක මැද්දේම ඇවිල්ලා ඉන්නවා. ඔව්. හැම වෙලාවෙම ඇත්තටම චතුර මේ ජීවිතේ දැක්කේ පොඩ්ඩක් හරි ඉස්සරහට යෑමක් තමයි දැක්කේ. එහෙම පසු බෑමක් කියලා දේවල් මම හිතන්නේ මම ගණන් ගන්න තියෙන්නේ සීන් නැති. ඒ කියන්නේ මම ඒක පසු බෑමක් විදියට ගන්න, ඒක අත්දැකීමක් විදියට අරගෙන මොකක් හරි පාඩමක් විදියට අරගෙන. මං කිව්වොත් ඔබගෙන් ඉන්න තිබිච්ච දේවල් පොඩක් පරක් වුණා කියලා එන්නේ. ඔව් අනිවාර්යයෙන්ම පරක් වුණා. ඒ කියන්නේ මෙහෙමනේ චතුර. දැන් අපි
දැන් මම බේකරිය ගැන ගත්ත සෝරි ගණන් ගන්න බෑ හැමදාම මේ බේකරිය ගැන කියනවා කට්ටියට ඒක කියන්න වෙනවා මොකද මම ඉපදුනේ බේකරියක ඉන්න මොකද අපේ තාත්තගේ සිසිර බේකර්ස් කියලා කියන්නේ තාත්තගේ බේකරිය දැන් ඒක හොට් බ්‍රෙඩ් වෙලා අක්කයි මායි කරන් අරගෙන කොහොම හරි මේ ඒකත් එක්ක හැදුනේ හරි ලක්ෂරි කියලා ලක්ෂරි නෙමෙයි ඒක කියන්නේ කරදර නැති ජීවිතය එහෙම එකක් තමයි මගේ ජීවිතේ කිසිම කරදරයක් නැහැ හරියම නිකන් හරි බටර් වගේ යන්න පුළුවන් ජීවිතයක් මම තමයි මේ දාගෙන තියන්නේ ඇඟට මේක කරන්න ඕනේ මේක කරන්නේ නැත්තම් බේකරි කරගෙන මිලියන 3 4ක් මාසෙකට හොයාගත්තත් ඇතිනේ නේ ඇතින ජීවත් වෙන්න මාසෙකට මිලියන 3ක් 4ක් ඇතිනේ නේද මාසෙකට මං කියන්නේ හොඳට කාලා බෙලින්ද දැන් නම් ඉතල මම කරන්නේ නැහැ මේ හැබැයි මම කරන්නේ ආසදේ මම කරන්නේ ආසදේ මේ ඒ කියන්නේ මියුසික් ඒ මියුසික් ආසදේ කරද්දී දැන් අනිත් මිනිසුත් එක්ක ගත්තාම මම මම ඇත්තටම පොඩි යක්ෂ ගතියක් තියෙනවා මොකද අර වෙන මිනිසු කරන්නේ නැති ඒවා ටිකක් කරන්න try කරනවා ට්‍රයි කරලා ටිකක් හරි ගිහිල්ලක් තියෙනවා මේ සාමාන්‍ය මිනිහා එනවනේ එළියට කම්මැලි ඔව් එතකොට තමයි පරක්කු වෙන්නේ තව එකක් මං කිව්වොත් මේ වීඩියෝ වලට වියදම් කරව සල්ලි නියම් නිකන් අපරාධ වැඩිපුර වියදම් කරවයි කියලා කිව්වොත් මම නෑ ඒක ඇවිල්ලා මේ මම මගේ නිර්මාණ හැම එකක්ම මගේ ළමයි එතන රම්බරේ ඉඳලා දැන් අන්තිමටම කළේ ඩම්ඩම් නෑ මේ ලිරික් වීඩියෝ එකක් කළා මේ හැදෙන්නේ නැහැ කියලා කොහොම හරි ඩම් ඩම් තමයි ලොකු ප්‍රොජෙක්ට් එකක් කළේ ඒ ඩම් ඩම් එනකම්ම යන්න තියෙන හොඳම ටෙක්නොලොජි එකෙන් තමයි ගියේ මොකද මම නෙමෙයි කළේ ඒකට අදාළ ප්‍රොෆෙෂනල්ස්ලා තමයි කළේ මම ඒක කියන්නේ ඕඩියෝ පැත්ත මම කළා වීඩියෝ පැත්ත තනිකර ඒ ප්‍රොෆෙෂනල්ලා දුන්නා ඉතින් එහෙම ප්‍රශ්නයක් ඩම් ඩම් වගේ සින්දුවක් අත්‍තර මේක අත්‍තරම කියනවා නම් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ තියෙනවා මොකද බලන ප්‍රේක්ෂකයෝත් ඒක පිළිගනි ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ වීඩියෝ එක තියෙනවා කියන එක ඒක ගොඩක් ලා ඉන්ටර්නැෂනලි ගෙනියන්න ට්‍රයි කරුවේ නැද්ද ඉන්ටර්නැෂනලි ගෙනියන්න ට්‍රයි කරුවේ නැද්ද මේ භාෂාව ඔබ විශ්වාස කරනවද භාෂාව වැදගත් කියලා කවදාවත් නැහැ මගේ එහෙම මම ඒක කවදාවත් මම විශ්වාස කරන දෙයක් නෙමෙයි මොකද මේ සංගීතය කියන්නේ ඉතින් විශ්ව භාෂාවක් ඉතින් සංගීතය ඒකට භාෂාවක් කියලා එකක් නැහැ ඒකට අපිට ඔය තියෙන ස්වර කිහිපෙන් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් ඉතින් ඒක මම හොඳටම විශ්වාස කරන කෙනෙක් ඒකින්ද තමයි මම මෙච්චර මේ වියදම් කරලා සින්දු අනම්මනම් කරන්නේ ඉන්ටර්නැෂනල් ගෙනියන්න ට්‍රයි කරනවා කියලා එකක් කරන්න තාම දැන ට්‍රයි කළා බොරු කියන්න ඕනේ නැහැ ට්‍රයි කළා යම් තාක් දුරකට ගියා ඒක දැන් මේ වෙලාවේ කියන්න අවශ්‍යතාවයක් නැති සීන්නක් තියෙන ඒක මැදකට ගිහිල්ලා මම නවත්ත ගත්තා අපේ තව කට්ටියක් එක්ක අපේ තව මේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියක් එක්ක හරිම සුන්දර ගමනක් ඒක අපේ කියන්නේ අපේ ඇත්තටම එක තැනකදී ඉන්ටර්නැෂනල් ප්‍රොඩියුසර්ස්ලා ඇවිල්ලා කැසර කොස්සට එකයි චයිනා ටවුන් එකේ බල්ලා පුදුම වුණා මොකද මේ ඇමරිකාවල ඒ වගේ වීඩියෝ එකක් කරන්න ගියා නම් එහෙම නෝමලි ඒ කියන්නේ අඩුම 100 මිලියන යනවා ලක්ෂ 1000ක්වත් යනවා එහෙ කරන්න ගියොත් එහෙම මොකද ඒ DOP ආ දන්නවා DOP අපිට නිකන් නෝමල් ගිහිල්ලා ඒ කියන්නේ ඇමරිකාවල වගේ ප්‍රොෆෙෂනල් ෂූට් එකක් කරන්න අපිට කැමරාවක් තිබුණට බෑ ලයිසන් එකක් තියෙනවා ඒ අදාළ සංගමයක ඒ ඒ ඒ සොසයිටි එකේ ඒගොල්ලෝ රෙජිස්ටර් වෙලා තියෙනවා නේ රෙජිස්ටර් වෙලා තියෙන සොසයිටි එකෙන් කවුරු හරි ගන්නවා නම් නිකන් අවම ලක්ෂ 50ක් 60ක් විතර යනවා ඒ ඒ කට්ටියට මං හිතන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් ෆී එක. ඉතින් එහෙම ඒගොල්ලෝ මේ එක තැනකදී මගේ එක ඇත්තටම දැන් ඔයගොල්ලන්ට ඒක දැක ගන්න හම්බෙන්නේ නැහැ. මගේ පැත්තෙන් මම දන්නවා ඒකට ගිය කට්ටිය දන්නවා ඒ අදාළ කට්ටිය මගේ වීඩියෝස් ටික දැකලා ඉවරලා අපිට වැඩක් ආවා. ඒ වැඩේ යනවා යන ගමන් තියෙන්නේ. හරි මේ එතකොට හැබැයි තාම අර අපි කියන අපි ආස අපි කතා කරමු ඉන්ටර්නැෂනල් ඒ කියන්නේ හැමෝම වගේ අපේ සින්දු ඉන්ටර්නැෂනල් 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 කියලා කියන්නේ මං කියන්නේ මේ ලංකාවේ ජනගහනයට වඩා ප්‍රමාණයක් අහන්න පුළුවන් නම් හොඳයි කියන එකනේ මේ යන්නේ මම කියන විදිහට ඉන්ටර්නැෂනල් මම කියන විදිහට තියෙන්නේ ඉන්ටර්නැෂනල් කියලා කිව්වම නිකන් ලාසින්ජෝ කියලා කිව්වම ඕනම රටක මිනිහෙක් නෙමෙයි අඩුවතරමේ ශ්‍රී ලාංකික නොවන වෙන කවුරු හරි අඳුරගෙන තියෙන්න ඕනේ. ඒක තමයි මගේ ආසාව. බ්‍රෑන්ඩ් නේම් එක. බ්‍රෑන්ඩ් නේම් එක. ආසින්න හරි. කවුරු හරි කමනේ PNS කියලා කිව්වත් ඉරාජ් කිව්වත් හැබැයි මම ඉරාජ් ඉරාජ් එක අත්දැකීමක් තියෙනවා. ඉරාජ් එක මේ අපි ගියා ඩුබායි ෂෝ එකකට. ඩුබායි ගිහිල්ලා අතන බංග්ලාදේශ් ජාතිකයක ඉරාජ් බායි කියලා අඳුරගත්තා. මට පුදුම සතුටක් ආවා ඒ වෙලාව. ඉරාජ් බායි කියලා බංග්ලාදේශ් අපි පාරේ ඇවිදන් යනකොට ඇවිල්ලා කතා කළා ඉරාජ් බායි කියලා ඒ බංග්ලාදේශ් ජාතිකේ අන්න එතන ඉන්ටර්නැෂනල් කමක් තියෙනවා සෝෂල් මීඩියා වල යන ප්‍රෝග්‍රෑම්ස් වලට මම ඇත්තටම ගිහිල්ලා නැහැ පොරොන්දු නැති වල්පල් කතා කරන වැඩසටහන් අද සෝෂල් මීඩියා එකේ යනවා
මගේවට ඇත්තට මාස අපි කියන කුණුහරුප කතා කරන්නේ නැතු කුණුහරුප කීකේ hina වෙන්නේ නැතුව මෙතන ලස්සන දෙයක් කතා කරන්නේ ඉතින් මේක තමයි වෙන්න ඕනේ ඉතින් දෙයිය තමයි දැන් ඒක මෙහෙම එහෙම කියන්න බෑ ආවෙන පොඩ්ඩක් පස්සට පොඩ්ඩක් පස්සට අරගෙන අතුලට ආව යට ඉන්න රෙකෝඩින් කරනවානේ මේ කරන්නේ රෙකෝඩ් වෙනවානේ රෙකෝඩ් යනවා බංග්ලාදේශ් ඉන්දියා එතකොට මේ වගේ මේ ආසියා දිග රටවල් වලට යනකොට ඒක ඉන්ටර්නැෂනල් වෙනවා කියන එක අපි එකතු රටින් පිට තමයි ඒ ගැන මොකද හිතන්නේ ඊට හා අපිට යන්න බැයිද ඇයි කවුරු try කරන්නේ ඔව් මේ කෙලින්ම ග්‍රැමි අවෝඩ් එකක් ගන්න තියෙනවා නම් මම මාර ආසයි මං හරි ආස ඇයි බොරු කියන්න ඕනේ නැහැ මගේ ඇත්තම ගොත් එහෙම අපි හැමෝගේ මියුසිෂන්ස්ලා දැන් ඉන්න මියුසිෂන්ස්ලා දැන් ඉන්න ස්ටුඩන්ට්ස්ලා ඒ කියන්නේ අපේ අපේ සමහර ස්ටුඩන්ට්ස්ලා get එම් එක රාජ්‍ය සම්මානයක් ගන්න නෙමෙයිද ග්‍රැමි එකක් ගන්න ඔව් ඒක තමයි කට්ටිය දැන් තියෙන ඇටිටියුඩ් එක ලොකු දෙයක් ඒක පුදුම ලොකු දෙයක් ඒ කියන්නේ හැමෝම අපේ අතරම ගොත් එම රයිගම් හරි සුමති හරි ඒක පොඩි බාධාක් කරන්නේ නැහැ ඒ ලෙවල් එකට ඒගොල්ලෝ ඇවිල්ලා තින්නේ ඕ ලයිරු පෙරේරා කියන කෙනත් එක්ක ඉඳලා වෙන්න ඇති කියලා කිව්වොත් නේද ඒක පොඩක් කල ලයිරුව මමත් අවුරුදු මං ඉඳන් 10ක් විතර දිසි මමත් අඳුරන කෙනෙක් හැම වෙලාවෙම ලයිරුව කතා කරන්නේ ඉන්ටර්නැෂනල් යන ඉන්ටර්නැෂනල් යන ලෙවල් එක සහ ස්ටෑන්ඩඩ් එක ඒක දැකලා නෙමෙයිද ඔබගේ ඔබගේ මේ ස්ටුඩන්ට්ස් වේදි රැදෙන්නේ සමහර විට වෙන්න ඕනේ මේක පිට ගියාම සමහර වෙලාවට ගොඩක් කරලා අපිට ඒක දකින්න අපි ඔව් වෙන්නත් ඇති මොකද මම මෙතනට එනකොට ඇත්තටම මේ කියන්නේ මේ 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 බිල්ඩින් එකට එනකොට ඇමරිකාට එනවා කියලා හිතාගන්න මොකද අපේ සමහර ඉක්විප්මන්ට්ස් වල බඩු වල ගණන් කියන්නේ මේ US ඩොලර්ස් වලින් කියලා. හරි. ඔතන මම ඩිස්ටර්බ් කරා ලක්ෂ 12ක් වගේ ගණන් දීලා මේ කවුද ගන්න කියලා ඇත්තට මම නම් දන්නේ නැහැ ලංකාවේ තාම ඉච්චර මොකද්ද සවුන් කාඩ් එක. ලක්ෂ 12ක් වගේ දීලා ගන්න සවුන් කාඩ් එක. ඔව් මගේ මම අර ලින්ක්ස් අරෝරා කියලා සවුන් කාඩ් එකක් තමයි දැන් පාවිච්චි කරන්නේ මගේ රෙකෝඩින්ග්ස් වලට. මේ ඒක ලක්ෂ 12ක් වුණා. ලංකාවේ හිට වෙන්න හෝ ලංකාවේ ලංකාවේ කියන සමහර රේඩියෝ චැනල්ස් වල ප්ලේ කරගන්න එච්චර දේවල් ඕනේ නැහැ. අර තියෙනවා මේ මේ රුපියල් 30,000ට සවුන් කාඩ්. ඔව් ඒක තමයි මම කියන්නේ. මේ පොඩි ස්ටුඩියෝ ඇතුලේ කරන දේවල් තමයි ගොඩක් කරලා මේ ඉඩියට් අපි යන්න දකින්න ඇත්තම ලංකාවේ තියෙන තාක්ෂණ නම. නමුත් ඔබ මේ වගේ වියදමක් කරලා නැහැ ඔ. ඔයා හිතන ලෙවල් එක කොච්චර දුරට දැන් අර සමහර වෙලාවට අපි කිව්වොත් එහෙනම් අපි තාම එක සංගීත ශිල්පීන් විදිහට සංගීත ශිල්පීන් මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් පාවිච්චි කරන්නේ ලංකාවේ හොඳම කියන බෑන්ඩ්ස් උත් ඒ ලෙවල් එකට ගිහිල්ලා නැහැ. සාමාන්‍ය මට්ටමේ ඉන්ස්ට්‍රුමන්ට්ස් පාවිච්චි කරලා වැඩ කරන්නේ. උන් දෙයින් තියෙන ආදායම ආදායමක් නෙදී. කියනවා. දැන් මොකක්ද ආදායම කොහොමද මේක වන්නන්නේ? කොහොමද වන්නේ මේක? ළමයින්ගේ ගොඩක් ගන්නවද? මේක ඇත්තටම ළමයින්ට අත ගන්න දෙන්නේ නැහැ. ළමයින්ට පෙන්නනවා විතරයි. මොකද මේකේ මේ ප්‍රොෆෙෂනල් රෙකෝඩින්ග්ස් කියලා කියන්නේ මම म्यूजिक अवंड के मम प्रोड्यूस करना सिंधु मगे सिंधु हदाकंड अभी लंगे ना सिंधु प्रोड्यूस करेंगे फैसिलिटी का दिए मम्म मे अलग दिए ऑडियो मिक्सिंग मिक्सिंग एंड मास्टरिंग ऑडियो तीन दें लघु तना विनम सेगमेंट एक मम फील्ड एनकोट एक गाने तीन एक सिंधु मिक्स एंड मास्टर का रुपये पंद हदास पंच अद पणस दिन පනස් 10ට දැන් කට්ටි එනවා සින්දු මික්ස් ඇන් මාස්ටර් කරගන්න. ඉතින් ඒ ලෙවල් එකට ගන්න ඒ ඉක්විප්මන්ට්ස් ඕනේ වුණා. අවශ්‍ය වුණා කියලා කියන්නේ අපි නිකන්ම ගියේ නැහැ. මොකද ඒක අනිවාර්යයෙන්ම ඔය ඔඩියෝ ක්වලිටි එකේදී අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ඒක තමයි. කන. කන අනිවාර්යයෙන්ම 100%ක් හොඳටම තියෙන්න ඕනේ. මේ මට මගේ මොකක් හරි කනක් තියෙනවා නම් ඇවිල්ලා තියෙන එක්ස්පීරියන්ස් එකෙන් මම සින්දු 2000 කට මික්ස් කරලා ඇති. ඉතින් ඒ ඒ කන කොහොමද තියෙන්න ඕනේ? ඒ කන තියෙන එක්කෙනා දැන් අපි ගත්තොත් එයා මගේ ලබන්දියේ සින්දු වෙනකම් महालू गाना कंप्यूटर सौंड गेम लंकाई මම ඔඩියෝ ඉන්ජිනේර කෙනෙක් විදිහට මම ඒක හදාරලා තියෙන කෙනෙක් විදිහට මට ආසයි අර බ්‍රූනෝ මාස්ලගේ සින්දුවක් ලෙවල් එකට අපේ සින්දුව ක්වලිටි වයිස් හදන්න. ඉතින් ඒ හදන්න ඒ ඉක්විප්මන්ට් වලින් බෑ පුතේ. ඉතින් ඒකින් ද අර ඒ තියෙන self satisfaction එකට තමයි ඒ බඩු ටික ගන්න.
ඉතින් ඒක හින්දා ඒවට යන්න නම් අනිවාර්යයෙන්ම ඒ කනත් එක්ක අර කියන quality equipments තියෙන්න ඕනේ. එහෙම තව ඉස්සරහට ගොඩාක් ගණි දැනටත් එකක් තියෙනවා. අපේ මේ ඉස්සරහට අපි දකින්න පුළුවන් ඒක. ඔව් සින්දු සින්දු මගේ සින්දු නම් එනවා ළඟදී ලබැඳියේ ඒ කියන්නේ ලබැඳියේ එකේ sequel එකක් නෙමෙයි ලබැඳියේ වගේ ඒ ආරේ ගීත ලයාන්විත ගීත ඒ ලයාන්විත ගීත වල ලොකු අය එනවා. ඒක ඔකෙස්ට්‍රා දාලා මේ මේ පොඩි තියනවා මේ මේ ඒ කියන්නේ ඔඩියෝ එකත් සෑහෙන ලහිරු බෙරේරා බෑන්ඩ් එකේ ඉන්න ලාසින්නෝ ලාසින්නෝ තමයි ලාසින්නෝ සින්දු කියන්නේ. ඔව් දැන් සින්දු කියන්නේ ලාසින්නෝ. ඒක කට්ටිය එච්චර කන්ෆියුස් කරගන්න එපා. අපි පස්සේ කියන කතාව මේ ඒකට අන්න මම ඔය කියන ඉක්විප්මන්ට්ස් හැම එකම මම පාවිච්චි කරලා තියෙනවා. ඒකේ සද්ද ගන්න තව එනවා ඉස්සරහට එකක් මේ මොකද්ද සිත තමයි කියලා මම ලියපු පළවෙනි සින්දු වුණා. मनरंगे सिंधु मनरंग सिंधु लिया कि कटी सिंधु टेक्नोलॉजी सीता मेचर इकमें कोरोना है भाई मैं लीव अत्र मगे मे मगे जी मम मेचर का जीवत्ला विधिता सिंधु लीजती मम्म की සින්දු එනකන් ඉන්නතු එක කිව්වොත් එහෙම එක අගේ නැති වෙන හින්දා දැන් කියන්නේ. ඉතින් හැබැයි මම ඔන්න මම ලියන පළවෙනි සින්දුව තමයි සිත තමයි කියන එක. ඒක නේ. අය ඔක්කොම ඒ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ඉන්න සින්දු තමයි. බ්‍රෑන්ඩ් එකක් විදියට පර්ෆියුම් එකක් ඉන්ට්‍රොඩියුස් කරුවා. ඔව්. ඒක සක්සස්ද නැද්ද? ඉතාම සක්සස්. ඉතාම සක්සස්. මොකද සවුත් ඊස් ඒෂියාවල පළවෙනි සිංගල් පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. සිංගල් සවුත් ඊස් ඒෂියාවලම ඒ කියන්නේ ඉන්දියාවත් සිංගල් කෙනෙකුට පර්ෆියුම් බ්‍රෑන්ඩ් එකක් නැහැ. නළුවන්ට තියෙනවා. ක්‍රිකටර්ස් අතරේ තියෙනවා. කොහොමද ඒ ඩිස්ට්‍රිබියුෂන් පාර්ට්? ඩිස්ට්‍රිබියුෂන් පාර්ට් එක ඇත්තම කිව්වොත් එහම මේ අපි කියමු මේ මේක දකින්න කෙනෙක් ලාහර ගොඩක් කලාවට වාගේ කම්පැනි කාරිය වාව කන්ටැක්ට් කරලා ඒක මම හිතන්නේ ගොඩක් කලාවට මම තාම දැක්කේ නැහැ. කලම්බෝ ඒරියකින් ඇරෙන්න පිට තාම දැක්කේ නැහැ. තාම නැහැ. ඇත්තම ඔව්. ඒක ලේසි පාස්වර්ඩ් එකක් නෙමෙයි. අපිට මේක ඇරෙලා ඒ කියන්නේ මේ කෝටි ගණන් තියාගෙන මිනිස්සු හදන්නේ එහෙම එකක් නෙමෙයි මේ. අපි තාම මේ දැන් මේ බෙන්ස් එක ගියා. හරිද? මේ බෙන්ස් එක තාම ලීස් එක ගෙවන. හරි. අත්ත කතන්ද. ඒ කියන්නේ ඔව් තාම මේක ලීස් එක කියලා මේක ඇත්තටම කිව්වොත් මේක රීලීස් එකක් දාලා තමයි මේකේ තියෙන බඩු ටික හැදුවේ. ඒකට එහෙම දිගටම ගෙවනවා. හරි. ඉතින් අර අපි මේ කෝටිපතියෝ නෙමෙයි. හැබැයි වැඩක් කරන්න ආස මිනිස්සු. ඉතින් අපිත් එක්ක මේ මැස් එක කරන ගණන් ගන්න. හරි. ඒ කියන්නේ අපිත් එක්ක සෙට් වෙන්නේ මහා ලොකු කෝටිපති නෙමෙයි වැඩක් කරන උණ තියෙන මිනිස්සු නේ. අන්න එහෙම මිනිස්සු තමයි සෙට් වෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා ඒකේ ප්‍රොඩක්ෂන් වලට ලොකු ගාණක් යනවා. හරි. ඉතින් ලොකු ගාණක් යන තාම එකට විද ඒ කියන්නේ කරපු ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා ලොකු ලොකු ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒකේ ඩිස්ට්‍රිබියුෂන් ඒ කියන්නේ අපි කිව්වොත් එම අමුද්‍රව්‍ය ටික අරන් තියෙන්නේ. ඒ කියන්නේ ඔක්කොම ඔයිල්ස් ටිකයි ඔක්කොම ටික අරන් තියෙන්නේ බෝටල්ස් ටිකයි ඔක්කොම ටික අරන් තියෙන්නේ. දැන් ඒක මැනුෆැක්චරින් පාර්ට් එක තියෙනවානේ. ඒකට ෆිල් කරලා ලෝගෝ එක ගහලා අනම්මන ඒවා ටික කරන්නේ ලංකාවේ ඩුබයි වල කරන්නේ. ඩුබයි වල කරන්නේ. ජූට් කියලා ජූට් සිල්ලා තමයි ඒක කරන්නේ. ජූට් මගේ යාළුවා. මේ ඉතින් ඒ කැලේ මේ අපි මේ ලංකාවේ කරද්දී සමහර ලාට ඇත්තම කිව්වොත්ම ඒ සල්ලි මදිපාඩු අනම්මන ටිකක් එනවා. ඒකේ කොහොමද පර්ෆියුම් එකේ ප්‍රයිස් එක? ප්‍රයිස් එක රුපියල් 8000යි. ඒ කියන්නේ ඇත්තම කිව්වොත්ම මේ ලක්ෂ පර්ෆියුම් එකක් ලෙවල් එකේ තමයි යන්නේ. ඒ කියන්නේ ඕද පර්ෆියුම්. ඒ කියන්නේ අර ඕද ඒ කියන්නේ කොලොන් ඕද ටොයිලට් ඕද පර්ෆියුම් තියනනේ. ඉතින් මේක පැය 24ක් රැඳෙන සාන්ද්‍රණය 125ක් තියෙන පර්ෆියුම් එකක්. मध्यम प्रांत ෂේප් එකේ කොහොම හරි සල්ලි හොයාගෙන යන ගමනක් ඉතින් එතකොට පොඩි 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 පරක්කු වීම වෙනවා. හැබැයි කොහොම හරි කරලා අර බ්‍රෑන්ඩ් එක ඒ කියන්නේ සවුත් ඊස් ඒෂියා වල පළවෙනි සිංගර් වෙන්න chance එක හම්බුණා. ඒක ගැන නම් පුදුම සතුටක් තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් එකත් එක්ක මම අහුවතේ මේ බ්‍රෑන්ඩ් එකත් එක්ක තව දේවල් මොනවා හරි මොනවා තියෙනවා. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් කරන්න වැඩි මොකක්ද කරන්නේ? ඔව් චතුර දුන්න අයිඩියා එකක් තියෙනවා. ඒක මේ වෙලාව කියන්න බෑ. ඒක ඒ ලංකාවේ හද කරන පළවෙනි එක. ඒක ඇත්තම මේ මම ඉස්සරහට එද්දි මම කියන්නම් මේ අපි ඉතාලියේ අපි ටුවර් කරද්දී අපි බස් එකක යද්දි ඇයි මේ වගේ වැඩක් කරන්න බැරි කියලා චතුර ඇහුවා. මේක ඉතින් මේ වෙලාවේ ඉතින් මමගොල්ලන්ට ඇහුවට වැඩකුත් නැහැ. මොකද මොකද්ද කියලා කියන්නේ නැහැ. හරිම ෂෝක් වැඩක්. මොකද මම මේ ඔය චයිනා ටවුන් එකේ
ඒ කැරක්ට එක ආවෙත් ඒක හින්දම තමයි චයින ටවුන් එකේ එනවනේ මේ කැරක්ට එක ඇවිල්ලා අර ලංකාව බේරගන්න පොඩම ඩිස්ටර්බ් කරන්නද මේ මේ චයින ටවුන් එකේ ගොඩක් අය කිව්වා මේ පළවෙනි ගත්ත කැලේ මේ ඉංග්‍රීසි ෆිල්ම් එකකින් යන්නේ මේකට මේක කරලා ඕ ඕ ඒක මේකින් එක තියෙනවා ගිහිල්ලා බලන්න චයින ටවුන් මේකින් කියලා ඒක තියෙනවා හදපු ඒ ඇත්තටම මේ චීන ලංකාවේ චීන බබාලා චීන සීයලා හොයාගෙන අපි ඒක ෂූට් කළා ඉතින් ඒ අර මමාස් බොයිස් ෆිල්ම්ස් වලට थैंक यू वेरी मच ये क्वालिटी का दिन पुला उन्ना एक कसर कसर सह मैं चाइना टाउन तमाम मगे टॉप लिस्ट के मम क्वालिटी वाइज का तत्व मम आसम इत मट अत्र लोके ओणम तनक लोके ओणम तनक मम आर्टिस्ट के कौद नादराने के मम सिंधु की मगे सिंधु टीका तीन इला मट ए सिंधु पेन्ंड पुला चांस तीन क्वालिटी की थैंक यू वेरी मच मम आस बॉय सह अयेश अय्या वीडियो कर थैंक यू वेरी मच मगे सिंधु खौदा लुकू अडवा मट चूं मम वे मम्मी आसाइना मम का हित हित मम्मी कहल मेवन अवधि फस्टो कल पीला सह शोस्ति ऐक्टिव आर्टिस्ट कने की जरा मटा मैं शेषे रेडला इन्हें पुलवा मुना मैं दंग हम बैठे पटिला माया तरह मैं प्रॉपर्टी टपड़ा समाहर काटती दाने ने समाहर काटती अगला कतार करने मामा आता है नॉर्मल में मेरा कोटा मैं कोंटिंग याना कोटा अंदर आने हैं और ब्रेड कर ले वाला लासिंग जो सीन ने के याना कोटा काटती अगला चाइना टाउन अंकल मेन मे चाइन अम्मला अम्मला मेन चाइना टाउन अंकल बैंड अम्मल सात अभी मट तेरने देता मे अलुते अलु एक अपीट दंबरी अहन कट्टी कोहमत मावदन कट्ट कट्टी गुल्लो दिन कंडने पाट मेम यार शोर्ट टर्म मेमरी लॉस हक लघुला लघुला शोर्ट टर्म मेमरी लॉस हक एक पाट शोर्ट टर्म लॉन्ग टर्म मार मेमरी लॉस हक मेक पाट लहर पे मतक विन दंड बैंडर दंड मे हेबर अलुते अलुतीन प्रोडक्ट तम अगे डम डम के मैं सैट का चाइना टाउन के मैं सैट तिना एक मामा मे बलापुर विधिय हरी विना मे चतुर एक मेक कोच्चर अना यूट्यूब कोच्चर याद ये कथांदर मट अदाल प्रश्न एक अनेकट प्रश्न एक् नी प्रश्न एक् अपराध पाऊ मट एक प्रश्न आखना है मगे सिंधु वाल मम करती एक मट फंड हिंद मरा एक बल्ल संहार मरुण දෙකපුල් කඳුලින් තෙමා කියන ගීතේ විතරයි මරුණංග හරුණහම මරුණංග මහේෂ් පත්සක මද්දුමාරච්චි අයියා ලිව්ව එකම සින්දුව. ආ මගේ මනබැඳු ලිව්වේ මාධව ජාතිස්ස මගේ සහෝදරයා. අනිත් කට්ටිය අනිත් ඒවා ඔක්කොම වගේ මරුණංග ලියලා තියෙනවා. ඉතින් අපිට මේ වෙනකන් කිසිම රයිට් සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද ඒකම තමයි ප්‍රශ්නයක් වෙන්නේ අනිත් මිනිස්සු. නැහැ මොකද හිතන්නේ ඔය අපේ ලංකාවට කොපිරයිට්ස් කියන නීතිය කොයි විදිහට දෙන්න ඕන कोई विजय अब प्रायोगिक अब करवां मुखदेवा यूरोप वाटी रटवा ट्रावल के रटवा अमात्यांश लेवल के कॉपीराइट्स अमात्यांशवा तीनों यूरोप रटवा तीन अब कोई लंका अप्लाई करवा प्रश्न प्रश्न सह मम दहाड़ी दंड प्रश्न उत्तर दंड प्रश्न है भाई उत्तरे कट्टी इन लंका ऑस्का की लापे संघ में आती है ना सह एक्पो खेल संघ में आती है वो देखो ला एक तो ला मैं कॉपीराइट से लटा विष्णु दुबा गेंद इन ना एक याने परफॉर्मिंग राइट से लटा कॉपीराइट से लटा एक याने गाय के आव इतो कोटा गी पदराच के आव इतो कोटा संगीत निर्माण खरुआ इतो कोटा प्लेयर्स ला मैं हमोमा आरक्षा वेने विधि है कॉपीराइट लोग का लंका वाले गेना गेना ला दंग में अलू जनाधिपति तुम्हारे मम्मी
හරියට හම්බුණාට නම් එහෙම වෙලාඩියක් ගන්න පුළුවන් හරියට ඔක්කොම ටික ඒ ගිය views ටික සල්ලි ටික આવොත් ඉතින් ඒ අපේ පොඩි loop holes ටිකක් තියෙනවා ඒ ටික පුරවගෙන යන්න අපේ මේ radio වල radio play එක ගත්තොත් එහෙම දැන් ඇත්තටම radio play එකෙන් හරියටම මට හරියටම දේවල් දෙයනේ කියලා tax එකක් ඒ එන සල්ලි වලින් tax එකක් රජයට අරගෙන ඉතුරු භාගයක් අපිට දෙන්නකෝ අපි එපා කියනවද නෑනේ කමන්නෑ නිකන් දින සල්ලි ඔය ඇත්තටම ගොත් නම් අපේ හැම radio station එකක්ම වගේ ගිහිල්ලා තියෙන අමුද්‍රව අපි නිකන්නේ ඒක සිරසෙන් විතරනේ දීලා තියෙන්නේ පොඩි ගාණක් හරි අනිත් එක 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 රේඩියෝ චැනල් එකකින්වත් අපිට සල්ලි ගෙවලා නැහැ සින්දුව ප්ලේ කරනවාට ඇත්තටම කරලා නැහැ ඉතින් හැබැයි ඒගොල්ලෝ ගෙවන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා කියනවා හැබැයි එකතු කරගන්න බොඩි එකක් නැහැ එකතු කරගන්න දෙපාර්තමේන්තුව නැති කේස් එකක් තියෙනවා ඉතින් දෙයනේ කියලා රජෙන් ඇවිල්ලා ඒ වැඩේ කරලා ඔයගොල්ලොත් කීයක් හරි එකතු කරගෙන මේ අපේ මේ අපි මහන්සි වෙලා හදන සින්දුව හරි ආදරෙන් හදන සින්දුව ඒව මිනිස්සු අහලා සැනසෙනවා ඉතින් එහෙම සැනසෙන ගමන්ම ඔය රේඩියෝ වලට අනිවාර්යයෙන්ම මේ ස්පොන්සර්ස්ලා ඕන තරම් ඉන්නවා ඒ ස්පොන්සර්ස්ලා ඉන්නවනේ දැන් අපි පෑග් ගත්තොත් එහෙම පෑයට කවුද අපි කීල්ස් ගත්තොත් හරි කීල්ස් කාගිල්ස් ඕන එකක් තියනවනේ ඉතින් ඒ ඉන්නවනේ කට්ටිය හරි පෑයට සින්දු ටික ඒ සින්දු ටික දෙයනේ කියලා රොයල් ටිකක් අරගෙන භාගයක් රජයට දියාගෙන භාගයක් අපිට දෙන්නකෝ අවුල නැහැ ඉතින් ඒක හරි කරන්න පුළුවන් දෙයක් ඉතින් ඒක දැන් ඒක සිස්ටම් එකක් හදන්න ඉතින් ඒවා අත්‍තරම අපි මේ මම ආස සින්දු කියලා සින්දු මම සින්දු කියන්න ආසයි මම සින්දු හදන්න ආසයි මම සින්දු perform ඒ කියන්නේ සින්දු perform කරන්න ආසයි ඒ කියන්නේ කියන්න කියලා record කරන්න ආසයි videos වලට concept හදලා කරන්න ආසයි මම ඒක තමයි මම ආසාව ඒක තමයි මම පුදුම විදිහට ආසා හරිද එතකොට අනිත් ඔය මට සල්ලි එකතු කරන්න මට බෑ මං ආස නැහැ ඉතින් ඒකට හරි system එකක් තියෙනවා නම් ඔව් දැන් අතර තව පොඩ්ඩක් ඉන්න ජස්ටින් බීබර් උදේ නැගිටලා හරිද බලනවද කතා කරලා අර රින්ට ඕන් කම්පැනිට මේ watch එක දැම්මද ඈ අර අතෙන්ද කතා කරලා මේ සිරසට සර්ණවාහිනියට කතා කරලා අහනවද ඔයා මගේ මේ රෝල් ටික දුන්නද නෑනේ දෙයියනේ උදේ 10ට හරි ට්‍රාන්සැක්ෂන් එක වෙනකොට කෝටි 3-4ක් account එකට යනවා මොකද ඒ සිස්ටම් එකක් තියෙනවා ඒ සිස්ටම් එකේ තියෙන්නේ ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන්නේ හරියට සිංගල් කෙනෙක් වෙන්න විතර හරියට සිංගල් කෙනෙක් ලියා හොඳට සින්දු කියපන් හොඳට නටපන් අපිට එන්ටර්ටේන්මන්ට් එක තියන් හැබැයි ඒගොල්ලන්ගේ තියෙනවා බොඩි එකක් එයා ආරක්ෂා කරන මොකද ඒ කියවන ඒ හදන සින්දුවේ ඒ සින්දුවට අදාළ මිනිස්සු ඒ සින්දුව හදන්න අදාළ මිනිසුන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්නේ ඒක පරිහරණය කරපුවාම ඒකට ගාණක් අරගෙන මේ මිනිස්සු අතර බෙදලා සිස්ටම් එකක් තියෙනවා ඒ සිස්ටම් එක තමයි හැදිලා නැත්තේ ඒක හැදේ ඒක හැදේ කියලා බලාපොරොත්තු වෙමු ඒක හැදේ ලහිරු මේ වෙනකොට රටවල් කීයක විතර සංචාරය කරලා තියෙනවා 20ද 20 කියන්නේ යුරෝපේ ඇමරිකාව ඕස්ට්‍රේලියාව ඕ ඒ වා මිඩ්ල් ඊස්ට් කන්ට්‍රීස් ආමන ඔක්කොම ගත්තොත් එහෙනම් 20ක විතර මේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනයි කියලා කියන ඒ රටකින් ගේන්න ඕන දෙයක් එකක් කියනවා දැක්ක අපේ ලංකාවේ නේද ඒ කියන්නේ මොන වගේ මියුසික්ද නෑ ඕනද ඕන නැත්නම් මේ සිස්ටම් එක චේන්ජ් කරගන්න සමහර මියුසික් සිස්ටම් එක වෙන්න පුළුවන් ඕන සිස්ටම් එක නීතිය තමයි නේද නීතිය වෙන ගොඩක් සිංගප්පූරුව එහෙම ගත්තාම මේ නීතියට කටේ පුදුම ජොලිය ඉන්නවා හරිම මේ නීත්‍යානුකූලව ඉන්නවා ඒකෙන් හරි පිළිවෙලයි මොකද ඒගොල්ලෝ දන්නා ඒ අර කොමන් නීතියක් තියෙනවා ඒක හැමෝම පිළිපදිනවා අපේ දැන් ඒක ඇත්තටම අඩුයි නැත්තම් දේශපාලකින්ට එක නීතියක් පොලිසියට තව නීතියක් ගායකයන්ට තව නීතියක් එහෙමත් තියෙනවා අපිට නීතිය රැහෙනින් සමානලාට බෙරලා යන දේවල් තියෙනවා කියන්නේ එහෙම මිනී මරලා නෙමෙයි හැබැයි එහෙම නෙමෙයි ඔය මාකර ඉදින් මේ පාර යනකොට ඉඩක් කපලා එහෙම ගත්තොත් එහෙම අපේ පොලිස් මහත්තුරු ඇත්තටම සමහර තැන්වලදී කියන්නේ සමහර තැන්වල කියන්නේ නුවර එළිය වගේ ෂෝ එකක් ගිහලා යනකොට හදිසි යනකොට මොකක් හරි පොඩි මිස්ටේක් එකක් වුණොත් එහෙම අපි කියලා බේරෙනවා අනේ සමා වෙන්න මේ අපිට ආයෙ එන්න උනොත් එහෙම ආයෙ වෙනව දවසක්ම යනවා කියලා නීතිය ඒක නීතිය මියුසික් පොලිටිකල් එකද මේ වෙනකොට දේශපාලඥයෝ හරියට දේශපාලනය කරන්නේ එතකොට දැන් මම අර කිව්වා වගේ මට ඕනේ සින්දු කියන්න හරි එතකොට කොහේ හරි බුලක් යනවනේ
මම එතනට යන්නේ නැහැ කවදාවත්. හරිද? ඒ කියන්නේ මම දේශපාලනය දේශපාලනය කරන්න යන්නේ නැහැ. හැබැයි බුලක් යනවා නම් තමන්ගේ මොකක් හරි සමහර තැන්වල කට්ටිය දේශපාලනය කරන්න ඇත්තටම තමන් ඔය තියෙන පර්මිට් ටික ගහගන්නයි. සල්ලි ටිකක් වැඩිපුර හම්බ කරගන්නයි. එහෙමනේ කරන්නේ දැන්. ඇත්ත කතාව බොරු කියන්න ඕනේ නැහැනේ. මේක යන්නේ හරිය නිකන් ජඩ දේශපාලනය දේශපාලනයක් නෙමෙයි යන්නේ. හරිද? තමන්ගේ මේ රටට ආදරෙන් කරන කට්ටිය හරිම අඩුයි. නෑ නැද්ද මං? හරිද? එතකොට එහෙම එකේ මේ මියුසික් කරන කට්ටිය සමහර කට්ටියත් යනවා මේ වැඩේ කරන්න. මොකද අතන හරි සිස්ටම් එකක් නැති හින්දා. ඉතින් වැඩේ හරියටම කරනවා නම් වැඩේ හරියටම මේ දේශපාලඥයෝ ටික මේ රට පාලනය කරගෙන අපිට දෙයියනේ කියලා අපි ආස වැඩක් කරලා ඉන්න පුළුවන් ලෙවල් එකට තියෙනවා නම් ඔය කවුරුත් ඔකට ඇඟිලි ගහන්න දෙන්න එකක් නැහැ. ඒ කියන්නේ ඒක ආස මිනිස්සු විතරක් ගිහලා වැඩේ කරයි. ඉතින් අපේ දැන් ඔය දැන් මේ ගිහිල්ලා ගොඩක් නළු නිළියෝ ගත්තත් එතකොට අපේ ගායක ගායිකාවෝ ගත්තත් හැමෝම ගිහිල්ලා දේශපාලනයට ගිහිල්ලා කොක්ක ගහනවනේ. කොක්ක ගහන්නේ මේ රට හැදිලා නැතිකමක් හින්දානේ. හරිද? ඉතින් එතකොට දැන් ඔයා අහපු ප්‍රශ්නේ ඇවිල්ලා මේ මියුසික් දේශපාලනය වෙලාද කියන එක. ඒ කියන්නේ ඒ කට්ටියටම විතරද දැන දෙන්නේ? එහෙම එකක් නැහැ. ඒ කට්ටිය පාලනයට ආවම මේ ඒගොල්ලන්ට තමයි chance ගන්න වෙන්නේ. ඒක ඉස්සරහට බලන්න ඕනේ. තාම පාලනයට ඇවිල්ලා නැහැ. තාම නැහැ. මේමයි ඒගොල්ල මොනපොලි එකක් කර මොකද්ද කොහොමද මේකට උත්තර දෙන්නේ? තමන් වෙනස් වෙන්නකෝ. මම මේ මියුසික් කරලා ඉස්සරහට එන්න බැරි වගේ හිතන එහෙම කට්ටිය මම මේ කියන්නේ. තමන් ආස දෙය හරියට කරලා ඒක තමන්ට පුළුවන් දේ හරියට දැනගෙන වෙනස් දෙයක් කරන්න. ඒතර කාටවත් නවත්තන්න බෑ. ඉතින් මම හිතන්නේ මම ඒ වගේ කියන්නේ. ඒ කියන්නේ මට මහා ලොකු දැනුමක්වත් මහා ලොකු මේ දක්ෂතාවයක්වත් එහෙම මහා ලොකු දේවල් මට නෑ. මට තියෙන හරිම සරල ඇවරේජ් ලෙවල් එකේ දක්ෂතාව සහ පෙනුම ගත්තත් මොනා ගත්තත් ඇවරේජ් ලෙවල්. හැබැයි ඒකෙන් මට කරන්න පුළුවන් මොකද්ද කියන එක මම උඩරිම අවුට්පුට් එකක් දෙන්න ට්‍රයි කරනවා පුදුම විදියට. මේ මගේ පැෂන් එක. ඉතින් ඒකෙන් ඉන්න මට තැනක් හම්බෙලා. ඩ්‍රයිවිං කොන්සෙප්ට් කියන මොකද ඒක? මරු කරන්න පුළුවන් නම් එහෙමයි. ඇත්තටම මේ තැන්කියු වෙරි මච් ඒගොල්ලෝ මේ BNS කියලා හැම වෙලාවෙම කියන. ඇත්තටම ඒගොල්ලෝ වැඩක් කරනවා. BNS ලා මේ මුල් වෙලා මේ කරපු වැඩේ තැන්කියු වෙරි මච්. මොකද මේ වගේ වෙලාවක කට්ටියට සිංහලෙම කිව්වොත් කෙලවලා ඉන්න වෙලාවක. ඒ වගේ කන්සෙප්ට් එකක් ගෙනල්ලා ඒකත් මම හිතන්නේ 9 වෙනි 8 වෙනි 9 වෙනි 10 වෙනි ඒෂියාවලම සවුත් ඉස් ඒෂියාවලම තිබුණා. 9 වෙනි කන්සෙප්ට් එකයි 10 වෙනි කන්සෙප්ට් එකයි ලංකාවේ කරලා තියෙන්නේ. ඉතින් හරිම සතුටුයි. ඉතින් ඉස්සරහට දැන් ඩ්‍රයිවිං කන්සෙප්ට් මම හිතන්නේ 2-3ක් වෙ එනවා. ඉතින් හරිම හොඳයි. හරිම හොඳ දෙයක්. හරි. මම ප්‍රෝග්‍රෑම් එක මෙන් කරන්න පොඩ්ඩක් කියන්න ඕනේ. ඉස්සරහට එන්න කට්ටියට මොනවද මේ මියුසික් වල තියෙන මේ ටෙක්නොලොජියත් එක්ක යන්නේ කියලා මේ ඉන්ටර්නැෂනල් දේවල් සම්බන්ධයෙන් ඔබට තියෙන අත්දැකීම් එක්ක කියන්න පුළුවන් මොනවද මේ පණි? තමන් වෙන්න උත්සාහ කරන්න. තමන් කියන්නේ ඇත්තටම ඔයාට ඇත්තටම ඔයා කවුද? ඔයා ඇත්තටම වෙනස් පුද්ගලයෙක්ද කියන එක තේරුම් ගන්න. ඒ වෙනස් පුද්ගලයෙක් නම් විතරමයි ඔය කියන කොහාට හරි ගිහලා සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ. නැත්නම් එහෙම කම්පිටිෂන් එකක් ඇති කරගත්තොත් හරිද? මම මෙයා වගේ වෙන්න ඕනේ. මම මෙයා වගේ ඉන්ස්පිරේෂන් එකක් ගත්තට කමක් නැහැ. ඉන්ස්පිරේෂන්ස් තියෙනවා නේද? මම හරි ආසයි බ්‍රූනෝ මාස් ඉන්ස්පිරේෂන් එක. ඒතර මම හරි ආසයි අමීර් ඛාන් මගේ ඉන්ස්පිරේෂන් එක. හරිද? මම හරි ආසයි බෙකී ජීට් ලස්සන කෙල්ල. කොහොමද මේ මම හරි ආසයි කැත්‍රිනා කයිෆ්ට ඉන්ස්පිරේෂන්. හරිද? කොහොමද එහෙම සෙට් එකක් තියෙනවා. ඒක නෙමෙයි මම කියන්නේ. හැබැයි තමන් දෙයක් කරනකොට ඒක ඔරිජිනල් කරගන්න. තමන්ගෙම කරගන්න. එතකොට ඇත්තටම කුත්තම ඉරිෂාව කියන එකක් ඉන්නේ නැහැ. මොකද එහෙම ඉන්නේ යා විතරයි. අනිත් එක තමන්ට යන තැනක සතුටෙන් ඉන්න පුළුවන්. මොකද ඒකේ පුරෝගාමිය අපිව කොපි කරාට අපි මම නාසය කොපි කරනවා මේ පුරෝගාමිය විදිහට සෑහෙන සතුටක් ලබන්න පුළුවන්. ඉතින් මම කියන්නේ කරන ඕනම දෙයක් පුදුම ආසාවෙන් කරන්න. ඒකට විශ්වාස තමන් විශ්වාස කරන්න ඒ කරන දෙයට විශ්වාසය දෙන්න. විශ්වාසය දීලා අලුත් වැඩක් කවුරුත් කරලා නැති කාටවත් හිතන්නේ නැති එහෙම වැඩක් කරන්න try එකක් දෙන්න. හරි. බොහොම ස්තුතියි අද මාත් එක්ක එකතු වුණාට ලහිරු. කැමැතිම ආසම නිලිය කවුද? කැත්‍රිනා කයිෆ් කියලා කිව්වා. ඔව්. ලංකාව කවුද? යුරේනි නෝෂිකා. ආසම නිලිය. ඔව්. බොහොම ස්තුතියි.